හරි අයිබෝන් ළමයි අපි බෞද්ධ ධර්මාචාර ශ්‍රේණියේ ගිය සතියේ අපි කතා කරා මේ අභිධර්මයේ කොටස පළවෙනි පාඩම අපි අද මේ පාඩමේ ඉතිරි කොටස තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතකොට අභිධර්මයේ ප්‍රභවය සහ සංවර්ධනය කියන මාතෘකාව යටතේ අපි කතා කරා ගිය සතියේ අභිධර්මය සඳහා පවතින මේ වර්ගීකරණය වෙනස් එහෙම නැත්නම් අභිධර්මයේ සහ සූත්‍ර දේශනා අතර තියෙන වෙනස්කම එහෙම නැත්නම් සංසන්දනය කිරීමක් විදිහට අපි කතා කරා නේද ධම්මසංගණී අටුවාවේ සඳහන් වෙන පරිදි මොකද්ද මේ අභිධර්මය කියන්නේ කියන එක ඊට පස්සේ අභිධර්ම දේශනාව සහ සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන සූත්‍ර දේශනා අතර නේද අපි කතා කරා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ විනය පිටකයේ අභිධර්ම පිටකයේ කියලා එතකොට නමුත් මුලින්ම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ධර්මය සහ විනය කියලා නේද එතකොට මේ ධර්මය තුළ සූත්‍ර දේශනා සහ අභිධර්මය කියලා කොටස් දෙකක් වශයෙන් පසුව මුඛ පරම්පරාගතව පැවතගෙන ආපු ආකාරය ගැන අපි ගිය සතියේ කතා කරා. හරි. එතකොට අභිධර්මය සඳහා මේ නිදාන කතාවක් නැහැ කියලා තේරවාදී සම්ප්‍රදාය තුළ කතාවක් ගොඩනැගෙනවා. නමුත් අපිට හඳුනා ගන්න ලැබෙනවා මේ අභිධර්මය සඳහා නිදානයන් නැත්නම් නිදාන කතා එකක් නෙමෙයි දෙකක්ම තියෙනවා කියලා අපි එතනදී කතා කරා. මේ එතනදී අපි කතා කරා දේශනා නිදානය සහ මේ දේශනා නිදානය සහ මේ අනිත් එක මොකද්ද? අධිගම නිදානය කියලා. අධිගම කියලා කියන්නේ මේ අවබෝධ කරගැනීමේ එහෙම නැත්නම් තියෙනවා මේ මූලාශ්‍රය එහෙම නැත්නම් ආරම්භය ප්‍රභවය කියන ඊළඟට දේශනා නිදානය කියලා කියන්නේ අභිධර්මයේ දේශනා කළ ආකාරය දේශනා කරපු ස්වરૂපය සම්බන්ධ වෙන ආකාරයේ විදිහට හරි එතකොට අපි ඒ ගැන කතා කරා ශ්‍රී ලංකාවට අභිධර්මය කියන කොටස ලැබුණේ මහින්ද මහරහතන් වහන්සේගේ ඒ ආගමනයත් එක්ක බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා එක්ක අභිධර්මය කියන කොටසත් අපිට ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. හරි. එතකොට අපි බලමු එතෙන් සිට කොටස අපි අද කතා කරමු. නූතන විචාරකයන්ගේ අදහස වන්නේ අභිධර්මයේ අන්තර්ගත චින්තනයේ බුදුරදුන් සූත්‍ර දේශනා මාර්ගයෙන් ඉදිරිපත් කර ධර්මයෙන් වුවද අභිධර්ම පිටකයේ නමින් අප හඳුන්වන ග්‍රන්ථ සප්තකය විලාසයෙන් මේ වදාරණ ලද බව නම් පිළිගත නොහැකි බවයි. ඒ කියන්නේ මේ අභිධර්ම පිටකය මම එදත් ඔයගලන්ට කිව්වා අභිධර්ම පිටකය අපි කොටස් 7කට බෙදලා තමයි කතා කරන්නේ. අපි දන්නවා සූත්‍ර පිටකයත් අපි කොටස් 5කට බෙදනවා නේද? නිකාය වශයෙන් කුද්දක නිකාය, අංගුත්තර නිකාය, දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය කියලා. ඒ වගේ අභිධර්ම පිටකය සප්ත ප්‍රකරණය ලෙසින් ප්‍රකරණ ආකාර 7ක් ලෙසින් අපි අභිධර්ම පිටකය බෙදා වෙන් කරලා කතා කරනවා. ඒකට තමයි කියන්නේ මේ ග්‍රන්ථ සප්තකය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් මේ ග්‍රන්ථ සප්තකයක් ලෙසම දේශනා කරා කියන එක පිළිගන්න බැහැ කියලා කියනවා. නමුත් අපි දැනගන්න ඕනේ මේක බුද්ධ දේශනාවම තමයි නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ සමහර වෙලාවට ඒ වෙන වෙන් වෙන් තැන්වලදී එහෙම නැත්නම් සූත්‍ර දේශනා වලදී දේශනා කරලද කොටස් එකතු කරලා කිසියම් ක්‍රමයකට පිළිවෙලකට අනුව එකතු අපිට පේනවා කිසි ක්‍රමයක් තියෙනවා නේද? ඔගොල්ලෝ අභිධර්මයේ ඉගෙනගෙන තියෙනවානේ පොඩි පන්තිවලදී. එතකොට මේ අභිධර්මයේ යම් කිසි ක්‍රමයක් තියෙනවා කියන එක පිළිවෙලකට අනුව වර්ග කරලා තියෙන කියන එක පැහැදිලි වෙනවා. අපි මම හිතනවා මේ අභිධර්මයේ කොටස මම මෙදිගටම කරගෙන යනවා. ඒයි කියලා තර්කස එහෙම තමයි කිව්වේ. ඉතින් එතකොට ඔය සිත් ඊට පස්සේ චෛතසික වර්ග වෙන හැටි ඒක අපි උදාහරණත් එක්ක ලස්සනට කතා කරගෙන යමු. හරි. අභිධර්මය ධර්මය තුළින්ම බිහි වූ අතිරේක සහ විශිෂ්ට ශාස්ත්‍රයක් බවත් එහි සංග්‍රහණය ධර්මවේදී බෞද්ධ පඬිවරුන්ගේ කාර්යයක් බවත් ඔහු විශ්වාස කරයි. එතනදී කතා කරනවා අභිධර්මය කියන්නේ ධර්මය තුළින්ම බිහි වූ අතිරේක සහ විශිෂ්ට ශාස්ත්‍රයක් බවත්. මතකයිනේ ඔයගලට නේද ධර්මයට අභි කියන කෑල්ල එකතු කිරීම තුළ මේ කරුණු දෙකක් ගැන කතා කරනවා නේද? අභි කියන
ප්‍රත්‍ය ධර්මයේ සමග අභි කියන වචනේ එකතු වුණාම තමයි මේ අභිධර්මය කියන එක සකස් වුනේ කියලා අපි එදා කතා කරා. එතනදී මේ අභි කියන වචනයෙන් අදහස් වෙන්නේ අතිරේක එහෙම නැත්නම් විශිෂ්ට. හරි අතිරේක කියන වචනේ අදහස විතරක් නෙමේ විශිෂ්ට කියන වචනේ තෙතෙන්ට අදාළ වෙනවා කියලා අපි කතා කරා. එතකොට මේ සංග්‍රහණය සංග්‍රහණය කියලා කියන්නේ මේක මේ එකතු කරලා වෙන් කරලා විශේෂ කරලා මේ එක්ස්ප්‍රස් කරලා ගැනීම ධර්මවේදී බෞද්ධ පඬිවරුන්ගේ කාර්යයක්. ධර්මවේදී කියන්නේ ධර්මයට හිත ඇති බෞද්ධ පඬිවරුන් වශයෙන්. ඒ කියන්නේ බොහොම දැනුමෙන් පොහසත් භික්ෂුන් වහන්සේලාගේ කාර්යයක් බව විශ්වාස කරනවා. ඒක ඇත්ත. හරි. අභිධර්මයේ නම් බෞද්ධ වහන්සේ විසින්ම විනය ජනයා ආරම්භ. ඒ තැනදී දසෝ ධර්මයයි සර්වාස්තවාදීන් ස්ඵුටාර්ථාභි ධම්මකෝෂ ව්‍යාඛ්‍යානම් ග්‍රන්ථයේදී කරන ලද ප්‍රකාශය මේහා ගැලපේ. සර්වාස්තිවාදීන් කියන කණ්ඩායම දැන් බෞද්ධ සංස්කෘතිය තුළ විස්තර වෙනවා. මේ විවිධ ධර්මය තුළ ඉන්න විවිධ කණ්ඩායම්. එක කණ්ඩායමක් තමයි සර්වාස්තිවාදීන් කියන්නේ. මට හරියට මේක නම් අදහස මතක නැහැ. සර්වාස්තිවාදීන් කියන කට්ටි ඒගොල්ලන් ලියන ලද පොතක් තියෙනවා ස්ඵුටාර්ථාභි ධර්මකෝෂ කියලා. ධර්මකෝෂ ව්‍යාඛ්‍යා. හරි පොතේ නම නම් මතක තියාගන්න වෙනවා. මේ ග්‍රන්ථයේ සඳහන් කළ ප්‍රකාශ සමග වෙනවා. අභිධර්මෝහි ධර්ම ලක්ෂණෝපදේශ ස්වරූපෝ විනේය වශ්‍යාත් తත්‍ර తත්‍ර භගවතෝක්තං. භගවතෝක්තං කියලා ඒ සංස්කෘත පාඨයක්. එතකොට ඒ පාඨයේහි කියන අදහස ඔය අපි පැහැදිලි කරපු අදහසත් එක්ක සමානයි, ගැලපෙනවා කියන එක තමයි මෙතනදී අදහස් වෙන්නේ. කියන්නේ අභිධර්මෝහි ධර්ම ලක්ෂණෝපදේශ ස්වරූපෝ විනය වශාත් తත්‍ර తත්‍ර භගවතෝක්තං. හරි ඒ ප්‍රකාශයම නම් පාඩම් කරගෙන ලියන්න ඕන කියලා අත්‍යවශ්‍ය නැහැ. අර ග්‍රන්ථයේහි සඳහන් වෙනවා කියන එක විතරක් කිව්වත් කමක් නැහැ. ඉතින් මේක පාඩම් කරගත්ත කියලා වැඩි වෙන්නේ නැහැ. බෞද්ධ චින්තනයේ විධිමත් හා ශාස්ත්‍රීය ලෙස පද්ධති බන්ධනය කොට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ප්‍රතිචාරයක් වශයෙන් අභිධර්ම පිටකයේ සකස් වූ බව නවීන විචාරකයෝ සිතති. අනේ ඒ අදහසට මම කැමති නේද? බෞද්ධ චින්තනයේ විධිමත් ශාස්ත්‍රීය ලෙස පද්ධති බන්ධනය කොට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයට ප්‍රතිචාරයක් වශයෙන්. ඒ කියන්නේ මේ එක එක් පද්ධතිය සිත් වෙන්න පුළුවන්, චෛතසික වෙන්න පුළුවන්, රූප කොටස් වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ නිර්වාණයට ඒක ගැලපෙන විදිහ ඔය කියන කොටස් වල බන්ධනය. එහෙම නැත්නම් ඒ වගේ දෙන සම්බන්ධතාවය පෙන්වුම් කිරීම සඳහා මේ අභිධර්ම පිටකය විශේෂයෙන් අර කරුණු ගොනු කරලා එක්ස්ප්‍රස් කරලා හදන්න ඇති කියන එක අපිට ඒක හොඳ අදහසක් විදිහට සලකන්න පුළුවන්. ඊළඟට බුද්ධ වචනය නිෂ්පයෝ නිෂ්පර්යාය දේශනයක් වශයෙන්. හරි නිප්පර්යාය කියන වචනය අදහසර මතකයි අපි සප්පර්යාය සහ නිප්පර්යාය කියලා අපි කතා කරා. සප්පර්යාය කිව්වේ මොකද්ද? ගිසකටි කතා කරා. සප්පර්යාය කියලා කිව්වේ උපමා උපමේය ගැලපීම් වශයෙන් තමයි සූත්‍ර පිටකයේ කරුණු දේශනාවේ. අභිධර්ම පිටකේ ඊට වඩා චුට්ටක් වෙනස්. අපි කියනවා නිප්පර්යාය කියලා. ඒ කියන්නේ උපමා උපමේයයන් නැහැ. නමුත් අපි උපමා උපමේය සහිතව ඉගෙන ගමු. මේක තේරුම් ගන්න පහසු වෙන. නැත්නම් තමයි අභිධර්මයේ අමාරුයි කියන්නේ. හරි උපමා උපමේය නැතුව ලයිස්තු වශයෙන් දේශනා කරලා එහෙම නැත්නම් සකස් කරලා තියෙන නිසා තමයි මේ අභිධර්ම පිටකේ අපි නිප්පර්යාය කියලා කියන්නේ. සංග්‍රහණය කිරීමේ අවශ්‍යතාව උද්ගතින බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමයේ ප්‍රධාන වශයෙන් ඉවල් වූ බව කියති. උන්වහන්සේගේ ධර්මදේශනා කලේ විධිමත් දර්ශනයක් ඉදිරිපත් කළ දාර්ශනික විලාසයෙන් නොව විමුක්තිකාමී ශ්‍රාවකයන්ට අදාළ පරිදි කරුණ දක්වන ශාස්ත්‍රවරයෙකු වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා ක්‍රමය. බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා කරේ කොහොමද? මේ අර දැන් අපි කියන්නේ මේ කවුද මොනවද විචිත්‍ර ධර්ම කතික එහෙම කියන්නේ. එහෙම එකක් නෑ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශන ඉදිරිපත් කරේ මේ දාර්ශනිකුගේ විලාසයෙන් නොව. හරි. විමුක්තිකාමී ශ්‍රාවකයන්ට අදාළ පරිදි කරුණු දක්වන ශාස්ත්‍රවරයෙකු ලෙස. කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ මේ විමුක්තිය සොයාගෙන ආපු. එහෙම නැත්නම් මේ දුක දුකෙන් නිදහස් වීමේ පරම අවශ්‍යතාවයේ සහිතව ආපු පුද්ගලයන්ට
वस्तु एन विधिट एगोलंट स्पर्श विधिट बुद्धिजन से धर्म देश ये उपमाक रोगी प्रतिकर्म कर वैद्यवर के प्रतिपत्ति टाइम इन्े रोगी विधिता बुद्धिजन से रोगे दुख कीन रोगे ऐना ये दुख हेतु उन्हांसे दवा दुखन विधि में मार्ग लेडेड बेहत मुखादर दवा बेहत दुनट पस्ते बेहद दुन पे बेहती एक बार गिल्लोत मुखदे ఓ మేరగాని ఆ బుద్ధిజన వహన్సే ఇతకొటే బెహెత్ గుణ క్రమే వేదే నేద బెహెత లబా గన్న క్రమే వేదే ఏనం దుఃఖ నతి కరీమే మార్గే దేశనా కర్న హరి ఇతర ఆతురి ఆతురి బేషజ్జం యద్వన్ బిషక్ ప్రయచ్చతి ఏకన్ని ఆతురయాట ఏకన్ని రోగియాట బెహెత్ దెన విధియ సహాయ బెహెత్ గలపెన ఆకారే అపి కేనో మే ప్రత్యవన ఆకారే एक सुदुसुवेन आकार देश रोगिया गल औषधे ओहट दिन मिस ओहट वैद्यशास्त्री उत्साह इन रोगिया वैद्यशास्त्री निमे आट इसल औषध बेहेदे बेहेदी सनीपुन पस्े उन्ना कथा इन सा बुद्धिजन महंसे धर्म देश ඉස්සල්ලාම එන කෙනාට මේ ආ ඔයා මේ ධර්මයේ කියලා දෙන්න මෙන්න මේ ධර්මයේ මෙන්න මේ විදිහට ඉගෙන ගන්න මේක කියලා දෙන්න කියලා නෙමෙයි බුදුජානන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ අර විමුක්තිය අරමුණු කරගෙන ඉන්න පුද්ගලයන්ට ඒ සඳහා ඒ කියන්නේ නිවන් අවබෝධ කර ගැනීම පිණිස ඒ නිවන් අවබෝධ කර ගැනීම සඳහා හේතු වන ධර්මය ඉගෙනගෙන ඒ ධර්මය අවබෝධ කරගෙන බුදුජානන් වහන්සේ දේශනා කරන ධර්මය නිසි පරිදි අවබෝධ කරගෙන ධාරණය කරගෙන एक हेसरन को निर्वाणी अवबोध कर अन्न निर्वाणी अवबोध कर गणीम बुद्धिजान महंसे नुद्धत्ते इट अमकर काल वी पसे बुधर सह इट अमकर अमहर तत्व कि बोधि तत्व की निर्वाणी अवबोध कर गुलवा इतकोट बुद्धिजान महंसे धर्म देश धर्मी श्रवणी निवन अवबोध कर गाने महरहत्न तत्व पक्वी मेन එතකොට මහරහත් කියන තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ රහතන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දේශනා කරනවා. ඒ කියන්නේ අර ලෙඩේට ප්‍රතිකාර ගත්තට පස්සේ අන්න ඊට පස්සේ එයා වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කරනවා. හරි. ආ එතකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය. එමෙන්ම චිකිත්සා ක්‍රමයේද රෝගියාට ගැළපෙන පරිදි වෙනස් කරනු ලැබේ. චිකිත්සා ක්‍රමය. ඒ කියන්නේ මේ හෙත් ලබා දෙන ක්‍රමය හරි රෝගියාට ගැලපෙන අවශ්‍ය දෙන නිසා උට වෛද්‍ය ශාස්ත්‍රය ගැනීමට කටයුතු කරනු ලැබේ. මෙන්න මේකත් වැදගත්. ඊට පස්සේ චිකිත්සා ක්‍රමය රෝගියාට ගැලපෙන පරිදි වෙනස් කරනු ලැබේ. දැන් ඕගලංගෙන් එහුවොත් ඔන්න ඕකට උදාහරණ දෙන්න කියලා. රෝගියාට ගැලපෙන පරිදි චිකිත්සා ක්‍රමය වෙනස් කරනවා. ගැටලුවට ප්‍රතිචාර දක්වන ක්‍රමය වෙනස් කරනවා. අපි කොහොමද ඒක ගැන පැහැදිලි කරන්නේ? हिसा गौतमीयट कियनवा उदाहरण हिसा गौतमीयट कियनवा मेक मे धर्म ज्ञाने धर्म धनम धर्म मतके उगलंट इन उत्तर लियन पेपर के एक अभिधर्म वितरक पाड़कर लियाट अभिधर्म पेपर के उत्तर लिया पेतर धनमकोलो एक बहुश्रुत भावे धर्माचार्य प्रश्न पत्र उत्तर लिया बहुश्रुत भावे हरिमेटी अने बहुश्रुत हर दिन भूम चुटाई නමුත් මම ධර්මාචාර විභාගයට ලියනකොට මම A level biology පාඩම් කරන ගමන් සති දෙකකට කලින් ඔන්න ඇඩ්මිෂන් වෙනවා ධර්මාචාර විභාගෙ ලියන්න කියලා. මම A level biology සම්පූර්ණ වෙනස් විෂයක් මම පාඩම් කරන්නේ. නමුත් මම වෙන වෙනම ධර්මය ගැන පොඩ්ඩක් ඉගෙන ගනිමින් මේ හිටපු නිසා මම රහස නිසා මම මේක ඉගෙන ගනිමින් සිටපු නිසා මට හැකියාව ලැබෙනවා අර සති දෙක තුල biology පොත් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා ඉවර වෙලා මේ අභිධර්මය සහ අනෙකුත් ධර්මාචාර්ය පොත් ටික පොඩ්ඩක් බලලා මට හැකියාව තියෙනවා ධර්මාචාර්ය විභාගයට මුහුණ දෙන්න. මම පාඩම් කරන්නේ සති දෙකයි ළමයි. හැබැයි ඒ සති දෙක ධර්මාචාර්ය අරමුණු කරගෙන පාඩම් කරාට ඊට කලින් මම ඒකේන සූත්‍ර දේශනා, ඒ දේවල් ගැන චුට්ට චුට්ට කියවලා ඉගෙනගෙන දැනගෙන තිබුණා. ඉතින් ඒ නිසා මට ලියන්න හැකියාව ලැබුණා. මට ධර්මාචාර්යයට D සමාර්ථ පහක් තියෙනවා. ඉතින් ඒ නිසා මට ඒ කියන්නේ මම එතනදී ඒ කරපු ක්‍රමවේදය හොඳයි කියලා සාර්ථකයි කියලා මට ප්‍රත්‍යක්ෂ වුණා. ඉතින් ඒකයි මම ඕගලන්ට කියන්නේ. දැන් මෙතනදී
මේ චිකිත්සා ක්‍රමය ගැන කිව්වට මෙතනදී පැහැදිලි කරන්න නැහැ උදාහරණ. නමුත් උදාහරණ ටක් ගාලා අපේ ඔළුවට එන්න ඕන. කිසා ගෝතමියට එතකොට ඔයගොල්ලෝ මේකට උත්තර දෙනකොට අභිධර්මයේ පොතේ නැහැ කියලා අතහැරලා දාන්න බෑ. අපිට මතක් කරලා ගන්න ඕනේ. අපි දන්න දැනුම ඇසුරේ. ඔන්න කිසා ගෝතමියට අබෑට හොයන් එන්න කියනවා. මේ කිසිවෙකු නොමලගෙන් අබ හොයන් එන්න කියනවා. නේ? ඊළඟට ජටිල පිරිසට ආදිත්ත පරියාය සූත්‍රය ඇසුරෙන් ධර්ම දේශනා කරනවා ජටිල පිරිසට. එයි මතකද ඒගොල්ලෝ ගිනි දෙවියන් පුදපු කට්ටියනේ. ඊළඟට කවුද කේමාවට කේමා බිසවට මතකද දන්නේ. කේමා බිසව බුදුරජාණන් වහන්සේ හොයාගෙනාට කේමා බිසවට පෙන්නන බුදුරජාණන් වහන්සේට පවන් සලමින් ඉන්නවා කියලා කේමා බිසවට වඩා රූපශ්‍රීයෙන් අත්ව දිව්‍යාංගනාව දෙදෙනෙක්. නමුත් ටික ටික ලං වෙනකොට කේමා බිසව දකිනවා මොකක්ද ඒ ඉන්න කට්ටිය ජරා ජීර්ණ වෙලා වැරහෙලි තත්ත්වයකට පත් වෙලා නේද අටසකිල්ලක් වෙලා ඇදගෙන වැටෙනවා. අන්න එයාට අවබෝධ කරගනු ක්‍රමවේදේ තේරෙනවාද? ඒ එක එක්කෙනාට ගැළපෙන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනවා. හැමෝටම එකම ක්‍රමයකට හරියන්නේ නැහැ නේද? ඒ ඒ කෙනාට ගැළපෙන විදිහට තව උදාහරණ ඕන තරම් තියෙනවා. අන්න මෙතෙන්ට උදාහරණ කීපයක් දැන් ඕගලන්ට පුළුවන් මේ කොටසට අදාළ උදාහරණ කීපයක් ලියලා තියාගන්න. හරිද? රයිට්. බුදුහුද එසේම ශ්‍රාවකයාගේ විමුක්තියට අදාළ පරිදි පර්යාය වෙනස් කරමින් විචක්ෂණයෙන් යුතුව ධර්ම දේශනා කරයි. චිකිත්සා ක්‍රමය රෝගියාට ගැලපෙන අයරින් වෙනස් කරනවා වගේ මේ අපි කියන්නේ අර පයබර වායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ බෙහෙ කියලා නේද? ඒ කියන්නේ රෝගය තියෙන තැනට තමයි බෙහෙත් දෙන්නේ. නේ? දැන් සමහර අවස්ථා තියෙනවා රෝගිය එක තැනක තියදී වෙන තැනකට බෙහෙත් දෙන අවස්ථා තියෙනවා. ඒ වෛද්‍යවරයා දන්නවා ඒ තැන් දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඒ වගේ අවස්ථාවලට හරි. දැන් අත චුට්ටක් ඇඟිල්ල ඇඟිල්ලේ මේ අතේ ඇඟිල්ල පොඩ්ඩක් කැපිලා තියෙනකොට කකුල ඇඟිල්ලකට බෙහෙත් කරාට හරියන්නේ නැහැ. ඒ දෙන්න අතර සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. හරි. දැන් ඔය බයොලොජි ඉගෙන ගන්න අය දන්නවා. රයිට්. එතකොට බුදුහුද එසේම ශ්‍රාවකයාගේ විමුක්තියට අදාළ පරිදි පර්යාය වෙනස් කරමින් විචක්ෂණයෙන් යුක්තව ධර්ම දේශනා කරති. බුදුරජාණන් වහන්සේ විමුක්තියට අදාළ වෙන පරිදි ක්‍රමවේදයේ වෙනස් කරමින් ධර්මයේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. එහෙත් ශ්‍රාවක සංඝයා සංස්ථාගතව වත්ම නවක භික්ෂූන්ට ධර්මයේ විධිමත්ව ඉගැන්වීම අවශ්‍ය වේ. ශ්‍රාවක සංඝයා සංස්ථාගත වත්ම කියන්නේ ශ්‍රාවක පිරිස ගොඩක් වැඩි වෙනකොට සහ ඒගොල්ලෝ කණ්ඩායම් වශයෙන් වෙන් වෙනකොට සකස් වෙනකොට නවක භික්ෂූන්ට ධර්මයේ විධිමත්ව ඉගැන්වීම අවශ්‍ය වේ. ක්‍රමක්‍රමයෙන් ධර්ම දැන් අපි දහම් පාසලේදී ඉගෙන ගන්නේ විධිමත් ක්‍රමයකට. මේ විධිමත් ක්‍රමයට කියන්නේ ඔයගොල්ලෝ එක වසරට කිය ගමන් මේ අභිධර්මය කියලා දෙන්නේ නැහනේ. නේද? සප්පරියාය දේශනා, නිප්පරියාය දේශනා කොට එළම ඉදා ඉන්න දහම් පාසල් එන්නේ නැතු යනවා. එළමයට ඒක තේරෙන්නේ නැහැ. එහෙනම් අපි කොටසින් කොටස තමයි කියලා දෙන්නේ. හරි. අපි අභිධර්මයේ සිත් ගැන ඔඩියට චූටි කාලේ 7 වසරදී පොඩ්ඩක් කියලා දෙනවා. 8 වසරේ තව චුට්ටක් කියලා දෙනවා. එක එක වර්ග ටික 7 8 9 වසරදී කියලා දෙනවා. 10 වසරදී වගේ චිත්ත වීටි දක්වා කියලා දෙනවා. අවසානයේදී සතර පරමාර්ථ ධර්ම ගැන සමූහය සතර පරමාර්ථ ධර්ම සමූහය ගැන කෙටියෙන් විස්තර කරනවා. ධර්මාචාර ශ්‍රේණියට ආවට පස්සේ සතර පරමාර්ථ ධර්ම ගැන අපි තවදුරටත් විශ්ලේෂණය කරලා ඉගෙන ගන්නවා. හරි. හරි. බුද්ධ කාලීන සමාජය දාර්ශනික වාද විවාදයෙන් පිරුණුහා විදග්ධ චින්තකයන්ගේ නනෝන වූවත් මේ බෞද්ධ දර්ශනයේ විධිමත්ව පද්ධති බන්ධනය කර ගැනීම අවශ්‍ය වූයේ. මෙතනදී මේ පැහැදිලි කරන්නේ ඇයි මේ අභිධර්මයේ කියන ධර්ම කොටාශය එකතු කරලා බන්ධනය කරලා එහෙම නැත්නම් සම්බන්ධ කරලා දේශනා කරන්න අවශ්‍ය වුණේ ඇයි කියන එක තමයි මේ පැහැදිලි කරන්නේ මේ කොටස තුළ මේ ඡේදය තුළ. එතකොට නවක භික්ෂූන්ට විධිමත්ව ධර්ම ඉගැන්වීම අවශ්‍ය වෙනවා. ඒ වගේම බුද්ධ ශාසනයට පසු කාලීනව ඇතුල් වෙච්ච පිරිස විවිධ දාර්ශනික විවිධ මත දරන හරි විදග්ධ චින්තකයන්ගේ ඒ කියන්නේ ටිකක් හොඳ අවබෝධයක් තියෙන තර්ක කරන්න පුළුවන් අයත් මේකට එකතු වෙනවා. ඉතින් එතකොට මේ හැමෝටම ප්‍රත්‍ය වෙන විදිහට කියන්නේ හැමෝටම ගැළපෙන විදිහට මේ ධර්මය හොඳට පැහැදිලි කරන්න. නැත්නම් සමහර ලාවට ධර්මය ගැන ඇති වෙන්න පුළුවන් මොකද්ද? චිකිච්ඡාව. සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒක ඔය ඇති වෙන සැකය නැති කරන්න, සැකය ඉවත් කරන්න මේ ධර්ම කරුණු අතර තියෙන සම්බන්ධතාවය නිසි පරිදි ගලපලා පෙන්නන්න ඕන. හරි. දැන් වර්තමානයේත් ඔයගොල්ලෝ පේනවා ඇති විවිධ ධර්ම කරුණු අල්ලගෙන සමහර අය වාද කරනවා. නම් මේක මෙහෙම නැහැ නේ කියලා. නමුත් වාදය
කරුණු තමන්ගේ දැනුමේ තියෙන කරුණු මත වාදය ඩිපෙන්ඩ් වෙනවා. නමුත් සත් වාදයෙන් ලැබෙන දේ හැම වෙලේම සත්‍ය නෑ. හරි. හරි. අභිධර්ම කතා නමින් පෙළ පොත්වල සඳහන් වන්නේ එබඳු කාර්යයන් සඳහා පවත්වන ද සාකච්ඡා විය හැක. ආ අපි විනය කතා සහ අභිධර්ම කතා කියලා කොටස් දෙකක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා නේද? එතන මේ අභිධර්ම කතා කියලා අදහස් වෙන්නේ මොනවද? එබඳු කාර්යයන් සඳහා පවත්වන ලද සාකච්ඡා විය හැකි. කෙබඳු කාර්යයන් සඳහාද? අර පිරිස අතර එක්රැස් වෙලා සාකච්ඡා කරන වාද විවාද කරන අභිධර්මයේ සහ ධර්මයේ පිළිබඳ දෙන සම්බන්ධතාවයේ එක්ක කරනු ලබන සාකච්ඡා. එහෙම නැත්නම් අපි කියන වාද විවාද තමයි මේ අභිධර්ම කතා කියලා හඳුන්වන්නේ කියලා කියන්නේ. අභිධර්ම සංග්‍රහ කිරීමේදී මුලින්ම සිදුවන්නට ඇත්තේ මාතෘකා එක්රැස් කිරීමයි. ධර්මයේ පිළිබඳ ප්‍රධාන ශේෂ විධිමත් එක්රැස් කිරීම පද්ධති බන්ධනේ මුල්ම තාර්කික පියවර වීම යුක්ති යුක්තය. එතන අභිධර්ම සංග්‍රහ කිරීමේදී කියන්නේ අභිධර්මයේ ස්පර්ශ කරනකොට අභිධර්මය ගැන සලකා බලනකොට මුලින්ම සිදුවෙන්නට ඇති කියලා හිතන්නේ මාතෘකා එක්රැස් කිරීම. හරිනේ ළමයි මුලින්ම කරලා තියෙන්නේ නේද? චිත් පරමාර්ථ ධර්ම විග්‍රහ කරනවා. ඒ පරමාර්ථ ධර්ම ඊට පස්සේ මූලික කොටස් වලට බෙදනවා. මේ චිත්ත කියන එක ගත්තොත් එහෙම නේද? අකුසල් සිත්, ශෝබන සිත්, කාමාවචර සිත්, මේ කාමාවචර කුසල් සිත් නේ. එහෙම කීකී බෙදනවා. හරි. රූපාවචර සිත්, අරූපාවචර සිත් නේද? මහග්ග සිත්, එහෙම නැත්නම් මාර්ගගත සිත්. ওই වශයෙන් බෙදනවා. ඒ බෙදීම ඇතර මාත්‍රකා ටික එක්ස්ප්‍රස් කරනවා. හරි. ඊට පස්සේ අභිධර්මයේට මාතිකා යන ව්‍යවහාරයේ යෙදීම මීට නිදසුනකි. අභිධර්මයේට කියනවා ළමයි මාතිකා කියලා. ඒ කියන්නේ මාත්‍රකා වශයෙන්. හරි. මාතිකා යන ව්‍යවහාරයේ යෙදීමද මේ නිදසුන මොකේකට නිදසුනකද? අභිධර්මයේ පිළිබඳ දේශනා කරනකොට මේ අභිධර්මය මාත්‍රකා වශයෙන් බෙදලා වර්ග කරලා කතා කරන එක අපි කියනවා මේ මාතිකා කියන වචනයකට අපි දෙනවා. ප්‍රථම සංගීතය අවදී වන විට පැවැත්ති මාතිකා පමණක් විය හැකියයි. ඒකේ වෝඩර් සිතයි. يعني ඒකේ වෝඩර් කියන චින්තකයා බටහිර චින්තකයා යාවිලා ධර්මයේ ඉගෙන ගන්න ධර්මයේ ගැන හොයලා බලනවා විග්‍රහ කරනවා. එයා කියනවා මේ තියෙන සිදුවීම් සහ මේ තියෙන උදාහරණ දැස බලනකොට පළවෙනි ධර්ම සංගායනාව කාලය වෙනකොට තිබිලා තියෙන මාත්‍රිකා විතරක් වෙන්න පුළුවන්. මාත්‍රිකා තුල තියෙන ධර්ම කරුණු නොතිබෙන්නට පුළුවන් කියලා එයා කියනවා. එතකොට ඒක එයාගේ අදහසක් විදිහට අපි දැනගන්න ඕනේ. ප්‍රථම සංගීතය අවදී වන විට පැවැත්තේ මාතිකා පමණක් විය හැකියයි. කවුද කියන්නේ? ඒකේ වඩර් සිතයි. බොහෝ අභිධර්ම පොත් මුලින්ම මාතෘකා දක්වා අනතුරුව ඒවා විවරණය කිරීමේ ක්‍රමයට සකස් වේ. සර්වාස්තිවාදී අභිධර්මයේ ඇති සංගීති පර්යාය පාදනම් ග්‍රන්ථයේ බවද මාතෘකා එකතුවකට හොඳම නිදසුනකි. සංගීති පර්යාය පාද. මොකද්ද වචනේ? සංගීති පර්යාය පාද නම් ග්‍රන්ථය මෙබඳු මාතෘකා එකතුවකට හොඳම නිදසුනක්. හරිද? එතකොට අභිධර්ම පොත් මුලින්ම මාතෘකා දක්වා අනතුරු ඒවා විවරණය කිරීමේ ක්‍රමයට සමයි සකස් වෙලා තියෙන්නේ. අභිධර්ම පොත්වල මාතෘකා ටික දාලා. ඒක තමයි සාමාන්‍යයෙන් අභිධර්මය ගැන ඉගෙන ගැනීමේදී තියෙන පවතින ක්‍රමය. හරි. ඉතින් මම හිතනවා මේ අපි මෙතනදී කතා කරේ මේ අභිධර්මය මාතෘකා වශයෙන් බෙදලා එහෙම නැත්නම් ධර්ම කරුණු අතර සම්බන්ධතාවය පෙන්වමින් දේශනා කරන්නට හේතු වෙලා තියෙන්නේ ඇයි? එහෙම නැත්නම් ඒ සඳහා එහෙම දේශනා කරලා තියෙනවා කියන එකට අපිට තහවුරු කරන්න පුළුවන් කරුණු මොනවද කියන එක තමයි අපි මෙතනදී කතා කරේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය සර්වාස්තිවාදීන්ගේ මෙන්න මේ පොතේ නේද? සංගීති පර්යාය පාද කියන පොතේ මාතෘකා වශයෙන් විතරක් පැවති. ඊට පස්සේ මාතික පළවෙනි ධර්ම සංගායන තුළ මාතිකා යන ව්‍යවහාරයෙන් අභිධර්මය හැඳින්වීම. හරි. ඔන්න ඔය දේවල් අපිට ඒකට උදාහරණ ලෙස ගන්න පුළුවන්. හරි. Right.
බුද්ධ කාලීනව අභිධර්මය මාත්‍රකා රැස්කිරීමේ ක්‍රමවේද ක්‍රියාවලිය හා සම්බන්ධ කර දැක්විය හැකි වැදගත් සූත්‍රයක් දීඝනිකායේ අන්තර්ගත වේ. බුද්ධ කාලීනව අභිධර්මය මාත්‍රකා රැස්කිරීමේ ක්‍රියාවලිය හා සම්බන්ධ කර දැක්විය හැකි වැදගත් සූත්‍රයක් දීඝනිකායේ අන්තර්ගත වේ. සංගීති නමින් හැඳින්වෙන මේ සූත්‍රය ජෛන මහාවීරගේ අභාවය හා එම අභාවයෙන් පසුව මහාවීරගේ ශිෂ්‍ය පිරිස බේද බින්න වූ ආකාරයේ වාර්තා කිරීමෙන් නැරඹේ. जैन श्रावको धर्म वादिवाद अतिर निकाय निमित्ते संध्या बुद्धजन हंसे मगियवे उप धर्म विवाद नुकलयुत संगायना कलयुत वदाल अन सरयुथिम्यो समस्त बौद्ध दर्शन मातृका संग्रह कलह मेम मातृका वलिय संगीति पर्याय शास्त्र नमो सर्वास्तवादी अभिधर्म ग्रंथेट पदन सभर पवसाय जैन महावीरगे अभावेन पशु ये महावीरगे शिष्य पिरिस भेद भिन्न वेला ने कट्टिय तमंग तमंगे आवश्यकता एक एक पेटे वर्तमान वेनकुट तेरवादी बुद्ध धर्मे महायान बुद्ध धर्मे कट भेद तेरवादी बुद्ध धर्मे विनम भेदीरतीयन बुद्ध जान से देश नरे मगे मे महाने मगे मे बुद्ध शासन विनाशकराने फिटिंग कौरवर्तमे भिक्षु भिक्षुनी उपासक उपासक आगे सिवना पिरीसम तमाय बुद्धजन्वास देश इतकोट मे अभिधर्मे मातृका विधि बेदलतेन वाकली सूत्र संगीति सूत्र संगीति सूत्र मेकतीयने तीग निकाय उदाहरण हाई दीघ निकाय अंतर्गत संगीत सूत्रे मे बुद्धजन्वांसे देश जैन महावीर के अभाव पशे यागे गोलियोटि गहमरागत हेटी वाद विवाद यागे देश नावन नतिभंगस्थान करम तम टोनोन विधि सगस्कर बुद्धजन्वांसे मगे अवैमें पशे मगे परनिर्वाणीन पशे पोल धर्म संबंध विवाद कर संगायना कल संगायना कल कथा करला अनुमत करगत युत पेहदली करगत युत कृदयांस देश अनतुर्व शरियोथिम्यो समस्त बौद्ध दर्शन मातृका संग्रह मातृका बुद्धजान्वांस देश शरियोत्हांसे उन्न मातृका संग्रहयक इदिरिपत् करनो एम मातृकावलिय संगीत पर्याय शास्त्र नम सर्वास्वादी अभिधर्म ग्रंथेट पदनम सपेल तीनवा केल समय बोर्डर पवसन एतोट ए मातृका संग्रह असुरु करगेन तमाय मे सर्वास्तिवादीन कियन खंडायम इदिक्षुन खंडायम ए कियन ओय बेदिला आपु खंडायम हरि ए बेदीम मट मतकेर बहुत संस्कृतिय पोते पहेदिलिव तीनवा ओय चार्ट एकक वशयेन गहला बेदीम එතකොට ඒ ගොල්ලන්ගේ මේ ග්‍රන්ථයට සංගීති පර්යාය කියන ග්‍රන්ථයට මූලික වෙලා තියෙන එහෙම නැත්නම් පදනම් වෙලා තියෙන ඔය සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරලාද නැත්නම් එක්ක කැටි කරලාද මාත්‍රිකා සංග්‍රහයයි කියන එක එතනදී පැහැදිලි වෙනවා. හරි. එතකොට සංගීත සූත්‍රය පදනම් අපිට ගන්න පුළුවන් අභිධර්මයේ දේශනා කිරීම සම්බන්ධ නැත්නම් අභිධර්ම ක්‍රමවේදයේ සඳහා මාත්‍රිකා සංග්‍රහයක් ඉදිරිපත් කරලා තියෙනවා කියලා අපි සංගීත සූත්‍රයේ කොහොමද තියෙන්නේ කියලා පොඩ්ඩක් මම බලලා ඕගලන්ට ඒක අනිත් දවසේ චුට්ටක් ඒ කොටස කොහොමද කියලා මම පැහැදිලි කරන්නම්. හරි. රයිට්. ඒතකොට බුදුරජාණන් වහන්සේ එතනදි කියනවා මගේ අයමෙන් ඔබ ධර්මයේ පිළිබඳ වාද විවාද නොකළ යුතුය. සංගායනා කළ යුතුයයි වදාළහ. මේක වැදගත්. බුදුරජාණන් වහන්සේගේ භාෂිතය දේශනාව. मे मत सियालम पुदे गपट पेहदेलीवन अभिधर्मय बुद्ध धर्मेम मिस मिथ्यादुष्टिकेन हो संघ्यालिन्म बुद्रजान वहांसे विसीन देशनाकुना देशनाकल सूत्र देशना नुकहागेन पद्धति बंधने कल हो वेवा अभिधर्मे अंतर्गत बुद्ध भाषित मई अभी टोन मिथनदी बुद्ध अभिधर्मे की मुखद बुद्ध देश तमय बुद्ध भाषित तमय एक बुद्धजान हंसे अभिधर्मे वशेन वेन्कोट
මේ තියෙන වර්ගීකරණයන් මේ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්නට ඇති. ඒ කියන්නේ මේ වර්ගීකරණයන් ඔය විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා නොකරන්නට ඇති. නමුත් අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මාත්‍රෝ දිව්‍ය රාජ්‍ය ප්‍රමුඛ පිරිසට අභිධර්මයේ දේශනා කරා කියලා. එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරා කියන එක ප්‍රකට වෙනවා, පැහැදිලි වෙනවා. ඒ වගේම මේ දැන් අපි ඉගෙන ගන්නා සප්ත ප්‍රකරණය සහිත කොටස, ඒ කියන්නේ ප්‍රකරණ 7හි පවතින අභිධර්ම කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණු වලින් සහ ඒ අදාළ සූත්‍ර දේශනා වලින් උකහාගෙන වෙන් කරලා අරගෙන පෙරලා අරගෙන ඒවා එක්රැස් කරලා පද්ධතියක් වශයෙන් බන්ධනය කරලා එහෙම නැත්නම් සම්බන්ධ කරලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයම තමයි, බුද්ධ භාෂිතයම තමයි කියන එක තමයි අපි මේ පාඩමේදී එහෙනම් ඉගෙන ගත්තේ. ඒ කියන්නේ අභිධර්මය කියන්නේ අන්‍යමක් නොව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවල අන්තර්ගත කරුණම තමයි කියන එක අපි ධර්මයේ අභිධර්මයේ ඉගෙන ගන්න කලින් නේද අර විචිකිච්ඡාව නැති කරගෙන ඉන්නේ පෑ. ආ එහෙනම් මේක ඉගෙනගෙන වැඩක් තියෙනවද කියලා කවුරුරැ යවුවොත් අපිට කියන්න පුළුවන් වැඩක් තියෙනවා. මොකද මේක වෙන කවුරුත් කියපු දෙයක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් කියලා. හරි. විවාදයේ ඇත්තේ අභිධර්මයේ ගැනව අභිධර්ම පිටකයේ ගැනයි. අභිධර්ම පිටකයේ ගැන තමයි විවාදයේ තියෙන. අභිධර්ම පිටකයේ සංවර්ධිත සාහිත්‍යයක පිළිගත් අයකට උවද යන්තර්ගතය දර්ශනය බුද්ධ දේශිත සද්ධර්ම බව ප්‍රතික්ෂේප කළ නොහැක. සමහරු කියනවා මේ අභිධර්ම දැන් ගැටලුව තියෙන අභිධර්මය කියන්නේ මේ අභිධර්මයේ අන්තර්ගත වෙලා තියෙන කොටස ඒකකයේ ගැන අභිධර්ම පිටකයේ ගැන. මොකද අර බුදුරජාණන් වහන්සේ මුලින් දේශනා කරන්නේ වික් සූත්‍ර සහ විනය කියලා විතරයිනේ. දැන් අපි කතා කරද්දී මේ ත්‍රිපිටකය කියලා කියන්නේ විනය සූත්‍ර අභිධර්මය කියලා. ඒතර මේ සූත්‍ර දේශනාවලින් වෙන් කරගත් කොටසක් තමයි අභිධර්මය කියන්නේ කියන එක අපේ මොලේ අපි නේද දැනගෙන තහවුරු කරගෙන තියාගන්න ඕනේ. අභිධර්ම පිටකයේහි අන්තර්ගත කතාවත්වෝප කරන නම් ග්‍රන්ථය මොග්ගලී පුත්තිස්ස හිමියන් විසින් රචනා කරන ලද කෘතියක් බව හැමදෙනාම දනිති. ආ එහෙනම් අභිධර්මයේ ඔය කතාවත්වෝපකරණය කියන ප්‍රකරණ ග්‍රන්ථය අපි කියන ප්‍රකරණ ග්‍රන්ථ හතක් තියෙනවා කියලා. හරි. ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, කතාවත්වෝ ප්‍රකරණය, මොම කීකෙත් තියෙනවා හත මතක නැහැ. හරි. කොහොම හතක් තියෙනවා. එතකොට මේ මොග්ගලී පුත්තිස්ස හිමියන් විසින් කරන ලද කෘතියක් බව හැමෝම දනිති. ඒ කියන්නේ මොග්ගලී පුත්තිස්ස හාමුදුරුවෝ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා තුන්වෙනි ධර්ම සංගායනාවට මූලික වෙච්ච නේද ප්‍රධාන රහතන් වහන්සේ. ඒක කතාවත්ව උපකරණය කියන ග්‍රන්ථයේ මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේ විසින් තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට ඒ අර ධර්මය අතිරේක නමුත් විශේෂිත ධර්මය එක්රැස් කරලා තමයි ඒක හදලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ධම්මසංගණී අටුවාවේ ධම්මසංගණී ප්‍රකරණය පැහැදිලි කිරීමට ලියන ලද ග්‍රන්ථය මොකද්ද? ධම්මසංගණී අටුවාවේ දේශනා කර ඇත්තේ, ධම්මසංගණී අටුවාවේ දේශනා කර ඇත්තේ බුදුරදුන් ඉගැන්වූ න්‍යායට අනුව මාතෘකා පිහිටුවා කරන ලද හේයින් එම ප්‍රකරණය බුද්ධ භාෂිත වශයෙන්ම පිළිගත යුතු බවයි. එතකොට ධම්මසංගණී අටුවාවේ පැහැදිලි කරලා තියෙනවා මේ ග්‍රන්ථයන් බුදුහාමුදුරුවෝ නැත්නම් බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ න්‍යායන්ට අනුකූලවම මාතෘකා පිහිටුවලා කරන ලද නිසා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මාතෘකා අරගෙන ඒ මාතෘකාවලට අවශ්‍ය කරුණු එක්රැස් කරලා හදපු නිසා ඒ එක්රැස් කරපු කරුණු තමන්ගේ හිතේ තියෙනව නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සූත්‍ර දේශනාවලින් එකතු කරලා දැක්වීම. ඒ නිසා මේ අභිධර්මය බුද්ධ භාෂිත වශයෙන්ම පිළිගත යුතු බවයි. අනෙකුත් අභිධර්ම ප්‍රකරණ වුවද ඍජු ලෙසම බුද්ධ භාෂිතයයි නොපිළිගන්නා අයට පවා අපට කිව හැක්කේ පූර්වෝක්ත ක්‍රමයටම එම කරුණුද ප්‍රකරණද බුදුරජාණන් වහන්සේ ඉගැන්වූ න්‍යායටම අනුව මාතෘකා පිහිටුවා කරන ලද හේයින් බුද්ධ භාෂිත සංඛ්‍යාවටම ගැනෙන බව. හරිද? එහෙනම් මතක තියාගන්න ඕනේ අපේ අවසාන එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම සමස්තයක් වශයෙන් ගත් කල මේ අභිධර්මය කියන ධර්ම කොට්ටාසය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු සහ ඒ ධර්ම කරුණු දේශනා කරන සූත්‍ර දේශනාවලින් එක්රස් කර සම්බන්ධ කරන ලද ධර්ම කරුණු වලින් යුක්තයි. හැබැයි ඒ ආකාර දෙකම ගත්තත් බුදුරජාණන් වහන්සේගේ දේශනයම තමයි එතන අන්තර්ගත වෙන්නේ. ඒ කියන්නේ බුද්ධ භාෂිතේම තමයි එතන අන්තර්ගත වෙන්නේ කියන එක තමයි අපිට මෙතනදී තහවුරු කරන්න තියෙන්නේ. නැත්තම් මේ පාඩමේ සමස්ත අදහස වෙන්නේ.
ඒ සියල්ල දෙව්ලොවේදී හා මනුලොවේදී බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරන ලද බුද්ධ භාෂිත බවයි. එහෙනම් ඒක තමයි පාඩමේදී දහවල් වෙන්නේ. ඕගොල්ලන්ට මේ පාඩමේදී කතා කරපු දේවල් ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. විනාඩි 4ක කාලයක් තියෙනවා. තවදුරටත් පැහැදිලි නැති නමුත් පැහැදිලි කරගත යුතු මොනවා හරි කොටසක් තියෙනවා නම් ඕගොල්ලන්ට අහන්න පුළුවන්. අත උස්සලා ඊට පස්සේ මයික් එක මම අතර අවස්ථාව දෙනවා අහන්න කියන්න කියලා. එතකොට මයික් එක කන්ට්‍රෝල් අහන්න පුළුවන් ඕගොල්ලන්ට ගැටලුවක් තියෙනවා. ගැටලුවක් නැත්නම් කරුණු දෙකයි එතනින් පැහැදිලි වෙන්නේ. එක්ක හොඳටම තේරුණා, එහෙම නැත්නම් චුට්ටක්වත් තේරුනේ නැහැ. හරි, මේකට අදාළව ප්‍රශ්නයක් මම තාරකසර දෙන්නම් දීලා එතකොට ඔයගොල්ලෝ උත්තර ලියන්න. ලියලා එවන්න. ප්‍රශ්න නැද්ද? අපිට ඊට පස්සේ දෙවෙනි පාඩමේදී කතා කරන්නේ විවිධ අභිධර්ම සම්ප්‍රදාය. විවිධ අභිධර්ම සම්ප්‍රදායන් ගැන. කියන්නේ අභිධර්මයේ විවිධ ආකාරවලින් විවිධ පුද්ගල කණ්ඩායම් විසින් පසු කාලීනව විවිධ ආකාරයකට මේ බෙදලා තියෙනවා. මේ බෙදීම ගැන ඉගෙන ගන්න කියන්නේ. ඊට පස්සේ තියෙනවා අභිධර්ම සාහිත්‍ය ගැන. අභිධර්ම සාහිත්‍ය කියන්නේ සප්ත ප්‍රකරණය ගැන. එක පුද්ගලයන් වර්ග විසින් දේශනා කරා. මේ තියෙන්නේ ථේරවාදී සම්ප්‍රදායේන අභිධර්ම කෘති 7. ධම්ම සංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, පුද්ගල පඤ්ඤාක්ති ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, කතා වස්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, පဋාණ ප්‍රකරණය. තමයි ග්‍රන්ථ 7. එහෙනම් පාඩම් කරන්න ඕන. හරි. මේ ලැබෙන සතිය වෙනකොට දෙවනි පාඩම තුන්වෙනි පාඩම නෙමෙයි මේ දෙවනි පාඩම සුට්ටක් කියවලා හිටියනම් හොඳයි. පොඩි අදහසක් අරගෙන හිටියනම් හොඳයි. හරි. හරි. අපිට ගැටලු නැද්ද?